අනුහස් පව් කතාවට කියලා මෙහෙම මේ කොල්ලට අපහාස කරන්න පුළුවන්ද? අනේ ඉස්සර හිටපු සමාධිය අනුහස් දෙන්න බැරි ලිහිණි හරි මේ ප්‍රශ්න විසඳලා කියනම් හරි. ප්ලීස් සමාධිය අනුහස් වෙන්න කරන්න. ඉතින් මෙන්න මෙහෙම කතාවක් අපිට දෙවෙනිම කතාවේදී දකින්නට ලැබුණා කමෙන්ට් සෙක්ෂන් එකේදී. ඉතින් මේ රසිකයන්ට දැනෙන අවංක හැඟීම් තමයි මෙතනදී මේගොල්ල මේ අදහස් දක්වමින් කියන්නේ. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ ඉතින් අනුහස් සමාධි මේ ගැටලුවට ලිහිණි මැදිහත් වෙලා ඇත්තටම විසඳුමක් ලබා දේවිද? අපි අද වීඩියෝ එක තුලින් මේ ගැන කතා කරන්න කලින් මෙන්න මේ වගේ ඉල්ලීමක් කරන්න කැමති වෙනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ආට පුළුවන්. මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියන කතාව ගැන තමයි අද මතක් කරන්නේ. දැන් ඉතින් අනුහස් සමාධිය ආදරේ නැති ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ඒ වගේම තමයි සමාධිට වගේම අනුහස්ටත් ඕන කරන්නේ දෙන්න දෙන්න උදව් කරගන්න. ඒක තමයි විශේෂම කාරණාව. හැබැයි ඒ වුණාට අනුහස් කැමති නැහැ සමාධි මේ තාත්තගේ ප්‍රශ්නෙන් ඈත් වෙනවට. ඒ වගේම සමාධි කැමති නැහැ අනුහස් දුක් වෙනවට. ඉතින් මේ දෙන්න අතරේ තියෙන්නේ ලොකු ආදරණීය දෙයක් විත්තිය අපිට පේන්න තියෙනවා. හැබැයි ඒ වුණාට මේ දෙන්න මේ වෙලාවේදී වැරදි වැටහීමක් නිසා. ඒ කියන්නේ තමන්ගේ තාත්තගේ දේ හෙව්වට කමක් නැහැ. හැබැයි රණජීවගේ පුතාව විශ්වාස නැහැනේ අනුහස්ට. එයා ඉදිරියට ඇත්තටම සමාධි වහ කරගන්න ඕනි කියලා අම්මා තාත්ත එක්කන් ඇවිල්ලා කතා කරයිද කියන ප්‍රශ්නේ අනුහස්ට තියෙන නිසයි අනුහස් ගොඩක් දුක් වෙන්නේ. දැන් ඔයා දන්නව ඇති ලිහිණි අනිවාර්යෙන් ඉස්සරහට අනුහස්ක ගොඩාක් ළඟින් ඇසුරු කරනවා කියන එක අපිට පේන්න තියෙනවා. මෑතකදි විතරක් නෙවෙයි ඉතින් ඉස්සරඳලා මේ දෙන්න ළඟින් ආශ්‍රය කරනවා කියලා දන්නවා. ඉතින් ඇත්තටම ලිහිණි කියන ගොඩාක් දේවල් අනුහස් අහනවා කියලත් අපි හොඳටම දන්නවා. ඉතින් ඒ කොහොම වුණත් ඇත්තටම සමාධි අනුහස්ට කැමතියි කියලා තේරුම් ගත්ත කාලින්දම්ම ඇත්තටම සමාධීට ලිහිණි උපදෙස් දුන්නේ ඉතින් අනුහස් ගැන සම්පූර්ණ විස්තර කියලා දීලා. හැබැයි ඉතින් මොන දේ කියලා දුන්න වුණත් මේ වෙලාවේදී ලිහිණි ඇත්තටම කියනෝ නම් අනුහස්ට කැමැත්තක් තියෙන හින්දා මේ දෙන්න වෙන් කරලා දාලා එයා අනුහස්ට ලං වෙන්න බලයිද කියන ප්‍රශ්නෙකුත් ගොඩාක් දෙනෙක්ට තියෙනවා කියන කතාව මේ වෙලාවේ අපිට පෙන්වා දෙන්නත් පුළුවන්. හැබැයි ඒ වුණාට ඇත්තටම කියනවා නම් ලිහිණි ඉස්සරහට කරන්නේ සමාධිට වගේම අනුහස්ටත් වෙන වෙනම කතා කරන එක. මොකද ඒකට හේතුව තමයි මේ දෙන්න වෙන් වෙන්න ඕනේ නැහැ කියලා හිතන නිසා. අනුහස්ට ආදරය කරන්නේ සමාධි අනුහස් නැතුව බැහැ. අනුහස්ටත් සමාධි නැතුව බැහැ. නමුත් මේ දෙන්නගේ මේ තියෙන්නේ වරදවා වටහා ගැනීමක් විතරයි කියන දේත් එක්ක රංජීවගේ පුතා නිසා මේ දෙන්න වෙන් වෙන්න ඕනේ නැහැ කියන තැන ඉඳගෙන ඇත්තටම ලිහිණි මේ දෙන්නටම කියලා දෙන්න පුළුවන් කොහොමද මේක බැලන්ස් කරගන්නේ කියලා. ඉතින් ලිහිණි මොකද්ද මෙතනදී අනුහස්ට වගේම සමාධිටත් කියන්නේ? ඉතින් අනුහස්ට නම් කියන්නේ සමාධි තාත්ත වෙනුවෙන් කරපු දේවල්, ඔයා කාලෙකට කලින් කරපු ඔයාගේ තාත්ත වෙනුවෙන් කරපු දේවල් වගේ කියලා. ඒ වෙලාවට අනුහස් වගේම තමයි සමාධිත්. සමාධිට කියන්නේ ඇත්තටම සමාධිගෙත් මේ වෙලාවේ අනුහස්ගේ ගතිගුණම ඇවිත් තියෙනවා. ඒ තේ නිසා තමයි දෙන්නගේ පොඩි නොගලිපීමක් තියෙන්නේ. දෙන්න වෙනස් වෙන්න කටයුතු කරන්න. එතකොට අනිවාර්යෙන් ඔය දෙන්නට ඔය දෙන්න වහා ගන්න පුළුවන් වෙයි කියන එක මතක් කරලා දුන්නාම දෙන්න තනියෙන් කල්පනා කරලා මේකට විසඳුමක් ගන්න පුළුවන් වෙයි.